ආයුබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය අභිධර්මය. පළවෙනි පරිච්ඡේදයේ දෙවනි කොටස කාමාවචර සිත් හැඳින්වීම සහ අකුසල් සිත් 12. දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් ඔබට නරඹන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාවෙන්. මේ නාලිකාවෙන් තමයි මේ විදිහට පාඩම් අපි සකස් කරලා ඉදිරිපත් කරන්නේ. පාඩම් විස්තර, ප්‍රශ්නෝත්තර, බෞද්ධ සංස්කෘති, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන මේ විෂයන් සියල්ලකටම අදාළව අපේ නාලිකාවෙන් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ඔබට දුරකථනයටම කෙටි පණිවිඩයකින් ඒ සියලු විස්තර ලබා ගැනීමේ හැකියාවත් තිබෙන බව මතක තියාගන්න. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අභිධර්මයේ පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස. පළවෙනි කොටස මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. පහතින් අපි ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා අනිත් පාඩම් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. කාමාවචර සිත්. අපි බලමු මොනවද මේ කාමාවචර සිත් කියන්නේ කියලා. ඒ වගේම තමයි කාමාවචර සිත් පිළිබඳව කතා කරන්න කලින් අපි පුංචි අවධානයක් යොමු කරලා බලමු පහුගිය කාල සීමාවලදී කොහොමද ප්‍රශ්න පත්‍රවල අභිධර්මයේ කොටසින් ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. භූත රූප නම් කරන්න රූප කියන කොටසේ ආශ්‍රය කරගෙනයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඒවා සැකෙමින් හඳුන්වන්න. උපාදාය රූප යනුවෙන් කවරේ දැයි හඳුන්වා ඒට යටත් අයත් රූප සංඛ්‍යාවත් විසය රූපත් හතරත් නම් කරන්න කියලා. ඒ විදිහට ප්‍රශ්න අහලා තියෙනවා. රූපකාණ්ඩයෙන් තමයි 2013-14 වර්ෂයේදී ප්‍රශ්න අහලා තියෙන්නේ. ඊට අමතරව ඊළඟ වර්ෂයේ අපි බලමු චෛතසික ලක්ෂණ හතර දක්වන්න. චෛතසික සම්බන්ධ කරගෙන තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ 2014-15 වර්ෂයේ. ඊළඟ වර්ෂයේ සිත භූමි වශයෙන් සතර වැද ඇරුම් වෙයි. ඒ සතර නම් කරන්න. සිත භූමි වශයෙන් කාමවචර, රූපවචර, අරූපවචර කියලා අපි මීට කලින් පාඩමකදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ අතරින් කාමවචර රූප ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ හතර ගෙනහැර දක්වන්නේ ওই විදිහට. චෛතසික ගැන තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ 2016-2017 අවුරුද්දේ. 2018-2019 වර්ෂයේ අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයේ අපි මේ බලන්නේ සතර පරමාර්ථ ධර්ම නම් කරන්න. එම පරමාර්ථ ධර්මවලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග දෙක ඉදිරිපත් කරන්න. ඔය විදිහට සතර පරමාර්ථ මේ අභිධර්ම කොටසේ අන්තර්ගත වෙන බොහෝ කරුණු උපයෝගී කරගෙන මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙනවා. විශේෂයෙන් දහම් පාසල් අවසානයේ දෙවනි කොටසේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතේ දෙවනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි අභිධර්මයේ කොටසින් ප්‍රශ්න අහලා තියෙන්නේ. අභිධර්මයේ කොටසේ චිත්ත චෛතසික රූප කියන මේ කොටස් වලින් ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඉතින් අපි බලමු මේ අහන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සැපයීමට නම් අනිවාර්යයෙන්ම අභිධර්මය පාඩම් වල උගන්වලා තියෙන සියලු තොරතුරු අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්න ඕන. කාමවචර සිත් ගැන අපි කතා කරමු. එකම සිත ඒ අවස්ථා අනුව වර්ග කරනුයේ එකිනෙකට ඇති විශේෂ ලක්ෂණ සලකාගෙන. එකම හිතක් තමයි තියෙන්නේ. ඒ හිතේ විවිධ ලක්ෂණ විශේෂ ලක්ෂණ අනුව එක එක වෙලාවට එක එක වර්ගීකරණයක් කරනවා. කාමාවචර නමින් කාමලෝකයන්හි උප්පත්ති ලැබීමට හේතුවන්නා වූද අපාය, මිනිස් ලොව හා දෙව්ලොව යන එකී කාම භවයන්හි
කාම භවවල කාම ලෝකවල බහුල වශයෙන් ක්‍රියාත්මක වන්නා වූද සිත් 54ට බෙදා දැක්වේ. සිත් 54කට බෙදා දැක්වේ. 54කට බෙදලා දක්වනවා. එනම් අකුසල සිත්, අහේතුක සිත්, සෝබන සිත් කියලා. කාමාවචර සිත් කියන්නේ කාම ලෝකයන්හි උප්පත්තිය ලැබීමට හේතුවන්නා වූ අපාය, සතර අපාය, නරක, තිරිසං, ප්‍රේත, අසුර කියන සතර මහා අපායෙත් මිනිස් ලෝකය චාතුම් මහරාජිකේ තාවත්තිංසේ යාමේ තුසිතේ නිම්මාන් රති පරනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝක 6 කියන මේ කාම ලෝක 11 ඉන්න අයට බහුල වශයෙන් ක්‍රියාත්මක වෙන සිත් 54ක් තමයි කාමාවචර සිත් කියන්නේ. නරක, තිරිසම්, ප්‍රේතසුර කියන සතර මහා අපායේ සිටින සත්වයින්ටත් මනුස්ස ලෝකේ ඉන්න අයටත් චාතුම් මහරාජිකේ යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝක 6 ඉන්න දෙවියන්ටත් ඇති වෙන සිත් සමුදායක් තමයි කාමාවචර සිත් කියන්නේ. මේ 11ට කියන්නේ කාම ලෝක කියලා. එතකොට ඒ සිත් තියෙනවා 54ක්. මේවා කොටස් 3කට බෙදෙනවා. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, සෝබන සිත් 24යි, සියලුම සිත් 54යි විදිහට. ඉතින් සිත් 54කට බෙදෙනවා. ඊට අමතරව මේවා බෙදෙන කොටස් තමයි මේ තියෙන්නේ. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, සෝබන සිත් 24යි. හොඳින් මතක තියාගන්න. කාමාවචර සිත් කියන්නේ කාම ලෝකවල ඉපදෙන සත්වයින්ට හටගන්නා වූ ඇතිවෙන්නා වූ සිත්. මේවා 54ක් තියෙනවා. සතර අපාය, දිව්‍ය ලෝක 6 සහ මිනිස් ලෝකය කියන මේ අවස්ථා 3 ඉන්න අයට තමයි මේ සිත් 15 වෙන්නේ කියලාත් මතක තියාගන්න. කාමාවචර සිත් 54 නැවතත් වර්ගීකරණයකට ලක් වෙනවා. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි සහ සෝබන සිත් 24යි විදිහට. අපෙන් අහන්න පුළුවන් කාමාවචර සිත් පිළිබඳ විස්තරයක් කරන්න කියලා. එහෙම වුණොත් ඔය කියන විස්තරය අපිට මතක තියෙන්න වෙනවා. හොඳින් නැවත නැවතත් බලලා, නැවත නැවතත් කියවලා කටපාඩම් කරගන්න, මතක තියාගන්න ඔබට සිදු වෙනවා. ලෝභ දෝෂ මෝහ යනු අකුසල මූලයයි. අපි දන්නවා ලෝභ දෝෂ මෝහ කියන්නේ අකුසල මූල කියලා. ඉතින් සමහර විට අපෙන් අහන්න පුළුවන් අකුසල මූල 3 නම් කරන්න කියලාත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට ඒ 3ත් මතක තියෙන්න ඕන. ලෝභ දෝෂ මෝහ කියන්නේ අකුසල මූල 3. මූලයන් අතුරෙන් ලෝභය මුල්කොට උපදින අකුසල් සිත් 8. මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන් අතරින් ලෝභය මුල් කරගෙන උපදින සිත් 8. ලෝභය මූලික කරගෙන ඇතිවෙනවා සිත් 8. ලෝභය මූලික වෙලා ඇතිවෙනවා සිත් 8. ඒ සිත් 8 තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. ලෝභය මුල්කොට උපදින අකුසල් සිත් 8. එනම් සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික සිත. පළවෙනි එක සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුක්ත, සසංකාරික සිත. තුන්වෙනි එක සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත, අසංකාරික සිත. හතරවෙනි සිත සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත, සසංකාරික සිත. ඔය කියපු සෝමනස්ස සහගත, සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත්ත, සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත, අසංකාරික, සසංකාරික, ඔය විදිහට වර්ගීකරණය වෙලා තියෙනවා. මේ අපි කියන්නේ ලෝභය මුල් කරගෙන ඇතිවෙන්නා වූ සිත්. ඊට පස්සේ තවත්
කොටසත්ති න උපේක්කා සසාගත දිට්ටිගත සම්පයුත්ත සංකාරික සංකාරික උපේක්කා සසාගත දිට්ටිගත සම්පයුත්ත සසංකාරික සිත. උපේක්කා සහගත දිට්ටිකත විප්පයුත්ත අසංකාරික උපේක්කා සහගත දිට්ටිකත විප්පයුත්ත සසංකාරික. අපි ඒවත් අංකනය කරගමු. ඊට පස්සේ හත ඔව් නැවත වතාවක් අපි බලමු. සිත් අට සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුක්ත සසංකාරික සිත. මේකේ වෙනස තියෙන්නේ අනිත් ඔක්කොම එක හා සමානයි. මෙතන වෙනස තියෙන්නේ අසංකාරික හිත සහ සසංකාරික හිත කියන සිත් වර්ග දෙක. සෝමනස්ස සහගතයි දිට්ටිගත සම්පයුක්තයි හිත් දෙකම, හැබැයි අසංකාරිකයි මෙහෙවීමකින් තොරයි සසංකාරිකයි කාගෙහරි බලකිරීමක් යොමු කිරීමක් අවධානය යොමු කරවීමක් නිසා සිද්ධ වෙන හිත්. සෝමනස්ස සහගතයි දිට්ටිගත විප්පයුත්තයි මෙතනදී සම්පයුක්තයි කියලා කියනවා. මෙතන සම්පයුක්ත, මෙතන විප්පයුක්ත. මෙතන තියෙන වෙනස මේක. මෙතන සම්පයුක්තයි මෙතන විප්පයුක්තයි. මේ සිත් දෙකම සම්පයුක්තයි, මේ සිත් දෙකම විප්පයුක්තයි. මේ සිත් දෙකම අසංකාරිකයි සසංකාරිකයි, මේ සිත් දෙකත් අසංකාරිකයි සසංකාරිකයි. ඊට පස්සේ මේ ලෝභ සිත් අටෙන් පළවෙනි දෙක සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්තයි. පළවෙනි දෙකම අසංකාරිකයි සසංකාරිකයි, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්තයි. දෙවනි හතර තුන හතර සිත් දෙක අසංකාරිකයි සසංකාරිකයි. ඊළඟ හිත් සියල්ලක්ම උපේක්ඛා සහගතයි. අර වගේමයි, වෙනසකට තියෙන්නේ උපේක්ඛා සහගත කියන එකතු වීම විතරයි. සෝමනස්ස සහගත කියන තැනට මේ සිත් හතරේදීම එකතු වෙනවා උපේක්ඛා සහගත කියලා. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඊළඟට අසංකාරික සසංකාරික අසංකාරික සසංකාරික වශයෙන් වර්ගීකරණය වෙනවා. ඊට අමතරව වෙනත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී අපිට තවත් විස්තර සාකච්ඡා කරන්න පුළුවන්. මේ අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ, දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ මොනවද කියන එක පිළිබඳව යට අපි සාකච්ඡා කරනු ලබනවා. නැවත වතාවක් බලමු. ලෝභ මූලික සිත් අට. කෙලින්ම අපෙන් අහලා තියෙනවා සමහර වරසවලදී ලෝභ සිත් අට නම් කරන්න කියලා. එතකොට දහම්පාසල අවසාන විභාගයේ ලියන්න ඉදිරිපත් වෙන ශිෂ්‍යයන් හැටියට සිතු දරුවන් විදිහට අපිට මේ සිත් අට මතක තියෙන්න ඕන. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික හිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඉහත සඳහන් වූ පරිදි ලෝභය මුල්කොට ඇතිවන සිත්වල ප්‍රධාන ලක්ෂණ දෙකක් ඇත. මේ සිත්වල මේ සිත් අටේම ලක්ෂණ දෙකක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. එනම් සෝමනස්ස හා උපේක්ඛා සහගත භවය. අපි කිව්වා පළවෙනි හිත් හතර සෝමනස්ස සහගතයි, දෙවනියට තියෙන හතර උපේක්ඛා සහගතයි. එහෙනම් ලෝභ මූලික සිත් අටේ ලක්ෂණ දෙක තමයි සෝමනස්ස සහගත බව සහ උපේක්ඛා සහගත බව. සෝමනස්ස සහගත බව සහ උපේක්ඛා සහගත බව.
අරමුණ කෙරෙහි ඇලෙමින් මිහිරි ආස්වාදයක් විඳීමේ ස්වභාවය සෝමනස්ස නමි. ඔන්න සෝමනස්ස කියන්නේ මොකක්ද කියලා කියනවා. සෝමනස්ස කියන්නේ මොකක්ද කියලා කියනවා. අපිට අහන්න පුළුවන් මේ සිත් අතරින් සෝමනස්ස සහගත කියලා කියන්නේ මොකක්ද, මොකක්ද මේකේ අර්ථය කියලා අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපිට පිළිතුරු දෙන්න පුළුවන්. පිළිතුරු තමයි අරමුණ කෙරෙහි ඇලමින් මිහිරි ආස්වාදයක් විඳීමේ ස්වභාවය. අරමුණේ ඇලෙනවා, මිහිරි ආස්වාදයක් විඳිනවා. එතකොට සතුටක් සොම්නසක් ඇති වෙනවා. එබඳු වින්දනයක් හෝ එහි විරුද්ධ ලක්ෂණය වන දෝමනස් හෝ ඇති නොවී පවත්නා මැදහත් සිත උපේක්ඛා නමි. මේ සෝමනස්ස කියන එකේ විරුද්ධ පදේ තමයි දෝමනස්ස කියන්නේ. සෝමනස්ස කියන පදේ විරුද්ධාර්ථය දෝමනස්ස කියන එක. එතකොට එක්කෝ මේ විදිහට සෝමනස්ස සහගත කියපු විදිහට අරමුණ කෙරෙහි ඇලමින් මිහිරි ආස්වාදයක් හෝ එහෙම නැත්නම් අරමුණ කෙරෙහි ගැටෙමින් අමිහිරි ආස්වාදයක් හෝ නැතිව මැදහත් සිත පවතිනකොට ඒකට කියනවා උපේක්ඛා කියලා. සොම්නසක් හෝ දොම්නසක් කියන දෙකෙන්ම තොරව ඇතිවෙන හිතට කියනවා උපේක්ඛා කියලා. එහෙනම් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ලෝභ මූලික සියලු සිත් දිට්ඨිගත සංපයුක්ත හෝ විප්පයුක්ත වේ. ඊළඟ ලක්ෂණය සියලුම ලෝභ සිත් වල තවත් ලක්ෂණයක් තියෙනවා. අපි කිව්වා දිට්ඨිගත සංපයුක්තයි, එහෙම නැත්නම් දිට්ඨිගත විප්පයුක්තයි. දිට්ඨිගත සංපයුක්ත හෝ දිට්ඨිගත විප්පයුක්ත කියන අපි නැවතත් ඒ සිත් ටික බලමු. දිට්ඨිගත සංපයුක්තයි, දිට්ඨිගත සංපයුක්තයි, දිට්ඨිගත විප්පයුක්තයි, දිට්ඨිගත විප්පයුක්තයි, දිට්ඨිගත සංපයුක්තයි, දිට්ඨිගත සංපයුක්තයි. මේ සිත් දෙක දිට්ඨිගත විප්පයුක්තයි. මෙතනදී සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සිත් දෙකයි, දිට්ඨිගත විප්පයුක්ත සිත් දෙකයි, උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත සිත් දෙකයි, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සිත් දෙකයි. ඔය විදිහට සියලු සිත් දිට්ඨිගත සංපයුක්ත සහ විප්පයුක්ත කියලා කොටස් දෙකකට බෙදෙනවා. දිට්ඨි නම් පව් නැත, පින් නැත, මෙලොවක් පරලොවක් නැත, කර්මයක් විපාකයක් නැත යනාදී වශයෙන් ඇතිවන වැරදි දැකීමයි. දිට්ඨි කියන්නේ, දිට්ඨි කියන එකේ තේරුම පව් නැත, පින් නැත, මෙලොවක් පරලොවක් නැත, කර්මයක් විපාකයක් නැත යනාදී වශයෙන් ඇතිවන වැරදි දැකීම. දිට්ඨි කියන එකේ තේරුම පව් නැහැ, පින් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියලා මේ විදිහට කර්ම විපාකයන් පිළිබඳව විශ්වාස නොකිරීම. එයින් යුක්ත වීම හෝ වෙන්වීම දිට්ඨිගත සංපයුක්ත විප්පයුක්ත යන පදවලින් දැක්වේ. මේ පව් නැහැ, පින් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියන දැකීමෙන් යුක්ත වුණාම දිට්ඨිගත සංපයුක්තයි කියනවා. මේ වගේ වැරදි සහගත ස්වභාවයකින් යුක්ත උනේ නැති වෙනකොට ඒකට කියනවා දිට්ඨිගත විප්පයුක්තයි කියලා. දැන් අපිට තේරෙනවා දිට්ඨි කියන්නේ මොකක්ද, දිට්ඨිගත සංපයුක්ත කියන්නේ මොකක්ද, දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ මොකක්ද කියලා. දිට්ඨි කියන්නේ පව් නැහැ, පින් නැහැ, මෙලොවක් පරලොවක් නැහැ කියලා විශ්වාස කරන එක, කල්පනා කරන එක. එහෙම වැරදි සහගත සිතක් සහිතව යුක්ත වෙන සිතට කියනවා දිට්ඨිගත සංපයුක්තයි කියලා. එහෙම වැරදි සහගත දැකීමක්, වැරදි සහගත සංකල්පනාවක් නැත්නම් ඒකට කියනවා දිට්ඨිගත විප්පයුක්ත හිතක් කියලා. බාහිර පුද්ගලයෙකුගේ හෝ බලවේගයක මෙහෙවීමක් නැතිව ඇතිවන්නේ අසංකාරික සිතයි. ඊළඟට අපිට හම්බ වෙනවා අපි මුලින් සඳහන් කළා මේ සිත්වල තියෙන තවත් ලක්ෂණයක් තමයි අපිට පේනවා අසංකාරික සසංකාරික. අසංකාරික සසංකාරික මේ සිත් දෙක අසංකාරික සසංකාරිකයි, මේ සිත් දෙක අසංකාරික සසංකාරිකයි, මේ සිත් දෙකත් මේ සිත් අටම අසංකාරික සිත් හතරක් සහ සසංකාරික සිත් හතරක් වශයෙන් තමයි දකින්න තියෙන්නේ. බාහිර පුද්ගලයෙකුගේ හෝ බලවේගයක මෙහෙවීමක් නැතිව ඇතිවන්නේ අසංකාරික සිතයි. බාහිර පුද්ගලයෙකුගේ මට යාළුවෙක් හෝ මිත්‍රයෙක් හෝ නෑදෑයෙක් හෝ දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් හෝ බලවේගයක් එහෙම නැත්නම් ඒ කිසි යම් කෙනෙක් යම් කිසි හිතක් මට ඇති කළේ නැත්නම් ඒ හිත
ඇති වුණේ මටම නම් ඒවට කියනවා අසංකාරික සිත් කියලා. එබඳු බෙහෙවීමක් නිසා හෝ උත්සාහවත් කරවීමක් නිසා ඇති වුණේ නම් ඇති වනුයේ නම් ඒ සිත්වලට කියනවා සසංකාරිකයි කියලා. කවුරු හරි මාව යොමු කලා නම් මාව උත්සාහ කෙරෙව්ව නම් අන්න ඒ වෙලාවේදී ඇතිවෙච්ච සිත්වලට තමයි කියන්නේ සසංකාරික සිත් කියලා. සොරකම කාමෙහි වරදව හැසිරීම, බොරුකීම, කේලම්කීම, හිස්වචනකීම, දැඩි ලෝභයේ මිසදිටු බව ජන අකුසල් කෙරණුයේ ලෝභමූලික සිත් නිසාය. ලෝභමූලික සිත් නිසා සිදුවන අකුසල කර්ම නම් කරන්න කියලා කිව්වොත්, ලියන්න කිව්වොත් අපට පුළුවන් කියන්න සොරකම් කිරීම, කාමෙහි වරදව හැසිරීම, බොරුකීම, කේලම්කීම, හිස්වචනකීම, දැඩි ලෝභයේ මිත්‍යා දෘෂ්ටික බව. මේ කියන අකුසල් කරන්නේ ලෝභ මූලික සිත් නිසා. ඊට පස්සේ සමාජයේ හෝ සමාජ චාරිත්‍ර වාරිත්‍ර ගැන හෝ තැකීමක් නොකොට තමන් ගැන පමණක් සිත ආත්මార్థකාමීව කෙරෙන අකුසල් මේ ගණයේලා සැලකේ. මෙන්න මේ සිත් පදනම් කරගෙන ඇති වෙන ආත්මార్థකාමී අකුසල් සිත් තමයි මේ ලෝභ මූලික සිත් යටතේ සාකච්ඡා කරලා තියෙන්නේ. ලෝභ මූලික සිත් අට පාඩම් කරගන්න සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද? උපේක්ඛ සහගත කියන්නේ මොකක්ද? දිට්ඨිගත සම්පයුත්ත මොනවද? දිට්ඨිගත විප්‍රයුත්ත කියන්නේ මොකක්ද? අසංකාරික කියන්නේ මොකක්ද? සසංකාරික කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඊට පස්සේ දෝෂ මූලික සිත් දෙකයි. අපි මේ කතා කරන්නේ අකුසල සිත් ගැන. කාමවචර සිත්වල තියෙන සිත්වලින් පළවෙනි කොටස අපි කිව්වා අකුසල් සිත් කියලා. ඒ අකුසල් සිත්වලින් අකුසල් සිත් 12යි. ඒ අකුසල් සිත්වලින් ලෝභ මූලික සිත් 8යි, දෝෂ මූලික සිත් 2යි. ඒ දෙක තමයි දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත. දෝෂ මූලික සිත් දෙක තමයි මේ තියෙන්නේ. එක හිතක් දෝමනස්ස සහගතයි. අපි කිව්වා සෝමනස්ස සහගත කියන්නේ සතුට සහගත සිතින් මිහිරි ආස්වාදයක් ලැබීම කියලා. දෝමනස්ස කියන්නේ එහෙනම් අමිහිරි කටුක පීඩිත වේදනාවක් විඳීම. දෝම පීඩාකාරී අසහනකාරී සිතිවිල්ලකින් පටිග සම්පයුක්ත. පටිග කියන එකේ තේරුම පලිගැනීමේ චේතනාවෙන් යුක්ත අසංකාරික. අපි අසංකාරික කියන්නේ මොකද්ද කියලා දැන් කතා කරලා තියෙනවා මේ වෙද්දි. අසංකාරික සිත. දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත සසංකාරික හිත. ඉස්සෙල්ලා අපි කතා කළේ ලෝභ මූලික සිත්වලදී සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත කියලා. මෙතනදී අපි කතා කරන්නේ පටිග සම්පයුක්ත. කේන්ති ගියාට පස්සේ, තරහ ගියාට පස්සේ පලිගැනීමේ චේතනාවක් තමයි ඇති වෙන්නේ. හැබැයි කේන්ති ගියාට පස්සේ තරහ ගිහිල්ලා ඉන්න කෙනාට සොම්නසක් සතුටක් නැහැ. ඒ නිසා එක මේ දේශ සහගත දෝෂ සහගත සිත් දෙකම දෝමනස්ස සහගතයි. දෝෂ සහගත සිත්වල ලක්ෂණයක් තමයි දෝමනස්ස සහගත වීම. සිත් දෙකම දෝමනස්ස සහගතයි. ඊළඟට පටිග සම්පයුක්තයි. අපි ලෝභ මූලික සිත්වලදී කතා කළා වගේම අසංකාරික සසංකාරික. අසංකාරික කියන්නේ කාගේ හරි මෙහෙවීමක්, පෙළඹවීමක් නිසා ඇතිවෙන සිත්. සසංකාරික අසංකාරික කියන්නේ පෙළඹවීමකින් තොරව ඇතිවෙන සිත්. සසංකාරිකයි කියන්නේ කාගේ හරි පෙළඹවීමක් නිසා. කාට හරි කේන්ති ගැස්සුවට පස්සේ, කේන්ති යන විදිහට මොන හරි ඇහුවට පස්සේ, කිව්වට පස්සේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් දෝමනස්ස සහගත පටික සම්පයුත්ත අසංකාරික සිත සහ දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත
සසංකාරික හිත කියලා සිත් දෙකයි. එතකොට දැන් අකුසල සිත් 10ක් අපි දන්න. ලෝභමූලික සිත් 8යි, දෝසමූලික සිත් 2යි. දොම්නස්ස අමනාපය හෝ තරහ ගතිය යන ලක්ෂණ වලින් යුක්තව අරමුණ හා ගැටීම මේ දෝසමූලික සිත් තුළ විශේෂ ලක්ෂණයයි. පටිග යනු විරුද්ධව හැපීම හෝ ගැටීමයි. පටිග කියන්නේ විරුද්ධව ගැටීම, එහෙම නැත්නම් හැපීම කියලා අපි කිව්වා. දොම්නස්ස අමනාපය හෝ තරහ ගතිය යන ලක්ෂණ මේ දෝසමූලික සිත්වල ලක්ෂණේ. පටික කියන්නේ ඒ වගේ තමන් අකමැති විරුද්ධව එන අරමුණුවල හැපීම ගැටීමට පත්වීම. ලෝභය මුල්කොට පහළ වන මෝහ සිත් මූලික සිත් දෙකකි. මෝහය මුල්කොට පහළ වන මෝහ මූලික සිත් ලෝභ, දෝස, මෝහ අකුසල මූල, ප්‍රධාන අකුසල මූල තුන. එයින් ලෝභය මුල් කරගෙන අකුසල සිත් 8ක් ඇති වෙනවා. ඒ 8 කතා කළා. දේශය මුල් කරගෙන සිත් 2ක් ඇති වෙනවා. ඒ 2 කතා කළා. අපි දැන් කතා කරන්නේ මෝහය මුල් වෙලා පහළ වෙන සිත් 2. එතකොට සිත් අකුසල සිත් සියල්ල 12යි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. මේ සිත් 2 උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. ඉතින් අභිධර්මයේ කොටස ඉතාමත් හොඳින් සමත් වෙන්නට පුළුවන් ඔබට මේ කොටස් පාඩම් කරගන්න. ලෝභ මූලික සිත් 8 පාඩම් කරගන්න. වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඔබ කීප වතාවක්ම කියවන්න. හොඳ අවධානයෙන් ඒ සිත් 8ම කියන්න. දෝෂ මූලික සිත් 2ත් එහෙමයි, මෝහ මූලික සිත් 2ත් එහෙමයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත කියලා මෝහ මූලික සිත් 2ක් තියෙනවා. මෝහමූලික සිත්වල විශේෂයෙන් දක්නට ඇති ලක්ෂණ දෙකකි. මෝහමූලික සිත්වලත් දකින්න ලක්ෂණ දෙකක් තියෙනවා. එනම් විචිකිච්ඡාවෙන් යුක්ත වීම හා උත්සාහයෙන් යුක්ත වීමයි. වැරදීමක්. එනම් විචිකිච්ඡාවෙන් යුක්ත වීම එකක්. ඊළඟ මෝහමූලික සිත්වල ලක්ෂණය තමයි උපේක්ෂාවෙන් යුක්ත වීම. උපේක්ඛා සහගතයි, විචිකිච්ඡා සහගතයි, විචිකිච්ඡාවෙන් යුක්තයි. තෙරුවන් පව් පිළිබඳව සැක සහිත බව එයින් අදහස් කෙරේ. තෙරුවන් පිළිබඳව සැක සහිත බව තමයි විචිකිච්ඡා කියන එකෙන් කියන්නේ. කලබල ගතිය හෙවත් විචිකිච්ඡාවෙන් හා උද්දච්චයෙන් යුක්ත වීම මේ සිත් දෙකේ ලක්ෂණය තමයි. මෝහමූලික සිත් දෙකේ ලක්ෂණය තමයි විචිකිච්ඡාවෙන් යුක්ත වීම හා උද්දච්ච යුක්තවීම. විචිකිච්ඡාවෙන් යුක්ත වීම හා උද්දච්චයෙන් යුක්ත වීම. විචිකිච්ඡාවෙන් යුක්ත වෙනවා කියන්නේ තෙරුවන් පව්පින් පිළිබඳව සැකය, කලබල ගතිය හෙවත් නොසන්සුන් බව කියනවා උද්දච්ච කියලා. ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ ශක්තියක් මේ මෝහමූලික සිත්වලට නැත. එහෙයින් ලෝභමූලික හෝ දෝසමූලික සිත්වලින් කෙරෙන පමණ බැරෑරුම් අකුසල කර්ම මේ සිත්වලින් සිදු නොවේ. දුර්වලව හිතන හෙයිනි. ඔය විදිහට තමයි පාඩම් විස්තර කරලා තියෙන්නේ. නැවතවතාවක් බලමු. මෝහමූලික සිත්වල ලක්ෂණ දෙකයි විචිකිච්ඡාවෙන් හා උද්දච්චයෙන් යුක්ත වීම. විචිකිච්ඡාව කියන්නේ තෙරුවන් පිළිබඳව සැකය,
තෙරුවන් ගුණ පිළිබඳව සැකයෙන් කටයුතු කිරීම. මානසික මේ වසයෙන් කලබලකාරී නොසන්සුන් බවට කියනවා උද්දච්ච කියලා. උද්දච්ච කියන්නේ මනසින් නොසන්සුන් වීම. ධර්මයන්ගේ යථාස්වභාවය අවබෝධ කරගන්න මේ මෝහමූලික සිත්වලට ශක්තියක් නැහැ. ඒ වුණාට ලෝභ මූලික සහ දෝෂ මූලික සිත්වලින් කෙරෙන තරම් බැරෑරුම් අකුසල කර්ම මේ සිත්වලින් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දුර්වල විදිහට තමයි හිතන්නේ. ඒ නිසා තමයි මේ වගේ අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැත්තේ. පාඩම තරමක් දීර්ඝ වුණා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව අපි මේ සිදු කරමින් සිටින්නේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පිරිවෙන දහම් පාසල පාසල. ඊළඟ කොටසින් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස එතෙක් ඔබ හැම දෙනාගෙන් අපි සමුගන්වා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.